අයිබෝන් ජනෙල්ලයක් තියෙනවා. මේ ජනෙල්ලෙන් පුද්ගලයෝ දෙන්නෙක් එහා පැත්ත බලාගෙන ඉන්නවා. එක පුද්ගලයෙක් ජනෙල්ලේ එපිට තියෙන මඩ වගුරක් දිහා බලලා ඒක මඩ වගුර හරිම අපිරිසිදුයි කියලා හිතනවා. අනිත් පුද්ගලයා අහස තියෙන තරුවල ලස්සන බලනවා. එක්කෙනෙක් ඍණාත්මකව හිතද්දී අනිත් එක්කෙනා ධනාත්මකව හිතනවා. ජීවිතේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඔබ ළඟ තියෙන දේ මත නෙමෙයි, ඔබ කවුරුන්ද කියනක මත, ඔබ කොහොමද දේවල් දිහා බලන්නේ කියන කාරණාව මත. ඒක අමතක කරන්න එපා. ජාතික රූපවාහිනිය ගෙනෙන මණ්ඩේ නොලෙජ් ෆස්ට් සමගනේ ඔබ එක්වන්නේ. ශරීරයකට ඇඳුමක් අඳින්න අපි හැමෝටම පුළුවන්. හැබැයි ඇඳුමකට ශරීරයක් අඳින්න ටිකක් හිතන්න ඕන කාරණයක් නේද? ඒ වුණාට ඒ දේත් අපිට කරන්න පුළුවන්. කරන්න පුළුවන් වෙන්නේ මේ චිත්‍රකලාවෙන්. අපි දන්නවනේ කලාව කියන දේ තුල ලොකු අපසරියක් තියෙනවා. මේ කලාවට හිමි වෙලා තියෙන බොහොම ලොකු තැනක්. ඉතින් අද දවසේදී ආට් ඇටැක් තුලින් අපි රිදම් එකයි ආට් එකයි චිත්‍රකලාව මේ එකතු කරගෙන පුංචි දෙයක් ඔබට ගෙනෙන්න සූදානම් ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා ආට් ඇටැක් අපිත් එක්ක එකතු වෙන්න කියලා සිනමු දෙනාට. Work it, baby. Oh, 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 oh.
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ සහෝදරයන් හතර දෙනෙක් එකතු වෙලා කරන වෙනස්ම විදිහේ වැඩක්. නිශ්ශංක ප්‍රියනා, තකිල අංජන, සුපුන් ලක්ුවන්, ධනුෂ්ක සම්පත්. වෙනස් විදිහේ වැඩක්. මොකද්ද මේ වෙන්නේ? අපිට පොඩ්ඩක් කියන්නකෝ නිශ්ශංක. මේ වෙන්නේ ග්‍රැෆිටි වැඩක්. කියන්නේ සාමාන්‍ය කලාවකට ශිල්ප ක්‍රමයක් පටන් ගත්ත විදියක් එහෙම තියෙනවා. එතකොට දැන් මේ තියෙන්නේ ශාස්ත්‍රාලීය කලාව අනුව, එහෙම නැත්නම් උපස්ථිතිවාදී අනුව මේ කියන කලාවක් අනුව නෙමෙයි මේක බිහි වුණේ. එහෙම නැත්නම් මේ කලාව සිදු කරන්නේ ප්‍රදර්ශනයක් පවත්වලා ජනතාවට විකුණලා මුදල් ලබා ගැනීමේම අරමුණෙන් නෙමෙයි. මේ තියෙන්නේ ග්‍රැෆිටි ආර්ට් කියලා කියන එක. ග්‍රැෆිටි ආර්ට් කියලා කියන්නේ සාමාන්‍ය සිංහල තේරුම ගත්තොත් එහෙම කුරුටු සිතුවම් කියලා කියන එක. කුරුටු සිතුවම් කියලා කියන එක අපි පුංචි කාලේ නඳින දෙයක්. හැබැයි මේක ඩිවලොප් වෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඩිවලොප් වුණාට පස්සේ නැත්තම් ඒක ලොකු තැනකට එනවා. එහෙම වුණාට පස්සේ මිනිස්සුන්ගේ තියෙන අදහස් කියන දේවල් කුරුටු චිත්‍ර හරහා ඉක්මනින්ම නිර්මාණය කරනවා. එතකොට ඔයගොල්ලන් මතක ඇති සමහරට දන්නවනම් වීදි නාට්‍ය මේ වගේ දේවල් නිර්මාණය කරන අතරේ සමහර මිනිස්සු තමන්ගේ තිබුණ අදහස් ටික රාත්‍රී කාලයේදී හොරෙන් මිනිස්සුන්ට හොරෙන් ගිහිල්ලා තාප්පවල එහෙම ඇඳ. ඉතින් ඒ කලාව තමයි අද අපි මෙතෙන්ට ගෙනාවේ. මේ තියෙන සමාජීය ප්‍රශ්නයක්. ඔබට මතක ඇති දවසක ලොකු සිද්ධියක් වුණා. ඔබයි මතක් කරන්න නෑත අතීතයේ සිද්ධ වුණ දෙයක්. ආයිත් මතක් කරන්න මේ ඇඳින් ඉන්නේ ඒ වගේ එකට සාපේක්ෂව අපේ ළඟ තිබුණ දෙයක් තමයි මේ චිත්‍රය හරහා ඔබට කියන්න යන්නේ. ඔව් දැන් ග්‍රැෆිටි කලාව කොහෙන්ද මේක එන්නේ? අපිට එච්චරම මං හිතන්නේ අපේ ලංකාවට එච්චරම හුරු පුරුදු කලාවක් නෙමෙයි මේ. වර්තමානයේ තමයි, වර්තමානයේ මේ නූතනයේ තමයි අපි මේකත් එක්ක සමීප වෙන්නේ. අපිට පොඩ්ඩක් ඉතිහාසයත් එක්ක මායත් කියන්නකෝ මේ ග්‍රැෆිටි කලාවේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ග්‍රැෆිටි කලාවේ මේ ඉතිහාසය ගත්තොත් එහෙම අර මම මුලින් කිව්වා වගේ මේක යුරෝපයෙන් තමයි පටන් ගන්න. එහෙම නැත්තම් මේක එහෙම කිව්වොත් එහෙම දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. හැබැයි මේක ලංකාවට එනකොට මේ ප්‍රසිද්ධියක් උසලා දැන් අපේ කැම්පස් එක ගත්තොත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ උපාරි කියලා සර් කෙනෙක් තමයි මේක මුලින්ම ස්ටඩි කළා. එයා තමයි මේක හඳුන්වලා දීමක් විදිහට කරන්නේ. ඊට පස්සේ හැබැයි දැන් අර ලංකාවේ නැහැ කියලා කිව්වොත් ලංකාවේ සිදු වුණා කිස්තු පූර්ව 5 වෙනි වගේ සියවස් එකේ නිර්මාණිත අපි සීගිර චිත්‍ර ගැන කතා කරොත් එහෙම ඒවත් නිර්මාණි කුරු චිත්‍ර හරහා තමයි වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් කලාව ඉතිහාසය ගත්තොත් එහෙම මේ කලාව කියලා කියන එක දෘශ්‍යමය භාෂාවක්. මිනිස්සුන්ට ඕනම කෙනෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන් පැහැදිලිම පහසුම දෘශ්‍යම භාෂාව තමයි චිත්‍ර කලාවල කියන්නේ. අපිට අතීතයක් ගන්න පුළුවන් නේද? අල්තමිරා චිත්‍ර පවා තිබුණා අපිට බලා ගන්න. ඒකම මේ කියන්නේ දැන් අපි කතා කරොත් එහෙම ප්‍රාග් ඓතිහාසික යුගයට අපි චිත්‍ර කලාව ඈතට දිව යනවා. තමන්ගේ පවුලට කැම ටික හොයාගෙන ගිහපු තාත්තා මෙයා කැම ටික හොයාගෙන එහෙම නැත්තම් දඩයන් කරලා එනකොට පුතාට ඒ වගේම තමන්ගේ අඹුවට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද්ද කොහොමද මේ ලොකු සතාව දඩයන් කරගත්තේ කියලා. ඉතින් මේ කතාව තාත්තගෙන් අහනකොට තාත්තා කියලා දෙන දේ දරුවන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නෝනට සමහරට තේරෙන්නේ නැති වෙනවා. එතකොට තාත්තා ඒ සතාගෙම ලේ ටික අරගෙන එහෙම නැත්නම් ඒ සතාව පුච්චපු අඟුරු කෑල්ල අරගෙන තාත්තා ගල් බිත්තියේ ලස්සන කුරුටු ගෑව චිත්‍ර. ඉතින් ওই කලාව හරහා තමයි මේක මුලින්ම ඇති වෙන්නේ. ඔන්න ඒත් කුරුටු චිත්‍ර. මේ තියෙන්නේ ඊට වඩා වෙනස් සුදු කුරුටු චිත්‍ර තමයි තියෙන්නේ. ඒත් මේ කලාවට නම් මේකේ මැටීරියල් ගන්න පුළුවන්. දැන් අපි අද ස්ප්‍රේ එහෙම පාවිච්චි කරනවා අඩුයි. මේකට පුළුවන් ස්ප්‍රේ එහෙම ගන්න පුළුවන්. එතකොට විවිධ මැටීරියල් ඔස්සේ කුරුඩු චිත්‍ර ඇඳීමක් තමයි මේක කරන්නේ. ලංකාවේ බොහෝ විදිහට තියෙනවා. දැන් පාසල් අයින එහෙම මිනිස්සු දැක අපි දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම් ගහනවා මෙන්න මෙහෙම. ඒත් ග්‍රැෆිටි තමයි මේ ඊට වඩා වෙනස් විදිහට අපි ග්‍රැෆිටි භාවිතා කරපු විදිහක් තමයි මේ ඔබ දකින්නේ. සමාජීය ප්‍රශ්නයක්. මිනිස්සුන්ට කොහොමද සම්ප්‍රේෂණය කරන්නේ, එහෙම නැත්නම් ළඟා කරන්නේ, ඔවුන්ට කොහොමද මේක දනවන්නේ කියන කතාව තමයි අද මේ ග්‍රැෆිටි හරහා සිදු කරන්නේ. සමාජයේ බොහෝ ප්‍රශ්න අපිට මේ කලාව හරහා ලබා දෙන්න පුළුවන් බොහොම සෞන්දර්යාත්මක විදිහට. නිසැකවම ඕනම කෙනෙක්ට කලාව කියන දේ යොදාගෙන තමන්ගේ මානසික තියෙන පීඩනය කිනේ නැති කරගන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ. දැන් තියෙන වර්තමාන තියෙන තත්ත්වයක් එක්ක බලාගෙන ගියපුවාම එහෙම තමයි කලාව වර්ධනය වෙන්නේ. කලාව කියලා කියන්නේ කලාවට නෙමෙයි සේවය කරන්න ඕන, කලාව සේවය කරන්න ඕන ජනතාවට, මිනිස්සුන්ට, සාමාන්‍ය මිනිස්සුන්ට තමයි කලාව සේවය කරන්න ඕන. අනිවාර්යයෙන්ම. නිශ්ශංකම චිත්‍ර කලාවේ විඳ ඒකක තියෙනවනේ, මූර්ති තියෙනවා, කැටයම් තියෙනවා. මේකත් එක මේ ග්‍රැෆිටි කලාව කොහොමද වෙනස් වෙන්නේ? ඔව්, අපි ග්‍රැෆිටි ගත්තොත් එහෙම දැන් ඉස්සලා මම මුලින්ම කිව්වා ශාස්ත්‍රාලි කලාව. ඒතර ශාස්ත්‍රාලි කලාවේ මූලික සිද්ධාන්ත ටික තමයි පර්යාවලෝකනයක් තියෙන්න ඕන චිත්‍ර හරහා, 3D තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා අඳිනවා නම් ඒ රියල් ඔයා අඳින්න ඕන. එහෙම කලාවක් තිබුණා. ඒතර මේවා තමයි මුලින්ම සැලෝනිය හරහා තමයි ප්‍රදර්ශනය කළේ. ඒතර මේගොල්ලන්ගේ ආටිස්ට්ලාගේ චිත්‍ර ගන්න මිනිස්සු ටිකක් බලාගෙන හිටියා. මේම කලාව. එතකොට හැබැයි ග්‍රැෆිටි ඔන්න ඔතනින් තමයි වෙනස් වෙන්නේ. මිනිස්සු එහෙම නැත්නම් තවත් කෙනෙක් පාරිභෝගිකයෙක්ම ලබා ගන්න ඕමනාවෙන් තෙමෙන්නේ මේ ග්‍රැෆිටි කරන්නේ. ග්‍රැෆිටි කළා කියන්නේ සාමාන්‍ය තමන්ගේ තිබුණ සිතට දෙනුන අදහසක් එයා ප්‍රකාශ කරපු මාධ්‍යයක් තමයි ග්‍රැෆිටි කළා කියන්නේ. සමහර මිනිස්සු කවි ලියනවා, සින්දු ලියනවා, නවකතා ලියනවා, කෙටි කතා ලියනවා. ඒ අතරේ තවත් මිනිස්සු ග්‍රැෆිටි අඳිනවා. සමහර වෙලාවට මේ ග්‍රැෆිටි කලාව මේ ටාප් එක පුංචි ස්ප්‍රේ පාරකින් අපිට මේ ග්‍රැෆිටි කලාව එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්.
ඒ තාප්පයක පුංචි ළමෙක් හරියන්ද නම් ඒ තමයි ග්‍රැෆිටි. එහෙම නැත්නම් කුරුටු සිතුවම්. දැන් මේ ග්‍රැෆිටි කලාව ඔබ කිව්වා අපිට හොඳ පණිවිඩයක් සමාජයට දෙන්න යොදා ගන්න පුළුවන් කියලා. එතනම කලාවෙන් අපි දන්න විදිහට කරන්න ඕනේ ආනන්දයෙන් ප්‍රඥාව කරා යන්න. වර්තමානයේ තරුණ කලාකරුවෙක් හැටියට ඔබට හිතනවාද මේ කාර්යය නිසියාකාරව ඉටු වෙනවා කියලා? නිසගම ගත්තොත් එහෙම, කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම කලාව කියන එක අද සමාජයේ විකිරණ තත්ත්වයක් තමයි තියෙන්නේ. කියන්නේ ආර්ට් වර්ක් එකක් කරන්නේ මුලින්ම තවත් කෙනෙක් විකුණලා කීයක් හරි ලබාගෙන ඒකින් ඉස්සරහට යන්න මිසක් නැත්නම් කලාව කියලා කියන්නේ සමාජයට දැනුවත් කරන්න මෙවලමක් විදිහට ගන්නව අඩුයි අද සමාජයේ. හැබැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල අද අපේ සහෝදරයෝ එක්කම එකතුලා කරන්න යන්නේ මේ වගේ වැඩක්. ඔයගොල්ලන්ට මතක ඇති මාතර සහ මේ ළඟදී සිදුන මොනරාගල සිදුවීම් ගැන කතා කරොත් එහෙම, මේ මාතර සහ මොනරාගල සිදුවීම් හිට් වුණා මිනිස්සුන්ට. ඒ කතාව තමයි මෙතන ඇඳෙන්න. අන්න අපි කලාව විකුණන්න නෙමෙයි මිනිස්සුන්ට දැනුවත් කරන්න කලාවෙන් කොහොමද ප්‍රයෝජන ගන්න කියලා කියන එක අවස්ථාව මේ. ග්‍රැෆිටි කලාව වෙනස් අත්දැකීමක්. මං හිතන්නේ හැමෝම තරුණ ඔබ වගේ හිතනවා නම් අපිට සමහරක් වෙලාවට සමාජයේ යම්කිසි ආකාරයක වෙනසක් කරන්නට වඩා ධනාත්මක ආකාරයේ වෙනසක් කරන්නට පුළුවන් වේ. අනිවාර්යයෙන්. මොකද හිතන්නේ තරුණයෝ හැටියට කලාකරුවෝ හැටියට මේ වෙනස කරන්න අපි කොහෙන්ද පටන් ගන්න ඕනේ? අපි මුලින්ම කතා කරොත් එහෙම, කියන්නේ කලාව කියන දේ මිනිස්සු ප්‍රයෝගී කරගත්තා තමන්ගේ තිබුණු මානසික පීඩනයක් කියන එක නැති කරගන්න. උදාහරණයක් සරච්චන්ද්‍ර මහත්තයාර පීඩනය කියන එක වෙන විදිහකට මේව කරගත්තා නම් එහෙම නැත්නම් මරණයක් අපිට දකින්න ලැබෙන, එහෙම නැත්නම් අර වගේ මොනරාගල වගේ එහෙම නැත්නම් මාතර වගේ සිද්ධියක් තමයි අපිට අහුවේ. හැබැයි සරච්චන්ද්‍ර මහත්තයා එහෙම නෙමෙයි කලාව හරහා තමන්ගේ අත්දැකීම්ට එහෙම නැත්නම් විප්‍රයෝගයේ කොහොමද ඒක නැති කරගත්තේ කියලා. ඒ ක්‍රමයෙන් නිසා කලාව හරහා විසඳගත්ත නිසා තමයි මනමේ සිංහභාව වගේ කතා අපිට දකින්න පුළුවන්. අනිවාර්යෙන්ම නිශ්ශංකට අවස්ථාවක් තියෙනවා චිත්‍රෙත් එක්ක එකතු වෙන්න. මේ කලාව කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තමන්ට දැනෙන, තමන්ට හැඟෙන ගොඩක් දේවල් බොහොම ලස්සනට චිත්‍රයකට නැත්නම් කවියකට නැත්නම් සිනමාවකට නගන්න පුළුවන් නම් කලාව අපිට බොහොම විශේෂ වෙනවා. අනිකේක සඳුනි, මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අපි නිර්මාණයක් කරද්දී නිර්මාණකරුවා තමාගේ සිතුවිල්ල, තමාට හිතන දේ තමා නිර්මාණයට යොදන්නේ. මේ නිර්මාණකරුවෝ කිහිප දෙනෙක් පොදුවේ එක දෙයක් ගැන හිතලා කරන අමුතුම නිර්මාණයක්, පොදු උත්සාහයක ප්‍රතිඵලයක්. ඒක මං හිතන්නේ වඩාත් වෙනස් සහ වඩාත් රසවත්. ඉන්නේ දැන් මේ තරුණයෝ බොහෝ දේවල් අත්හදා බලන තරුණිය කෙනෙක් එහෙම දෙයක් මේ තමන්ට දැනෙන, තමන්ට හැඟෙන දේ නිර්මාණයක් හැටියට අපිට සමාජයට එකතු කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. නැත්නම් දැන් සාමාන්‍යයෙන් සමහර ප්‍රශ්නවලදී තරුණයෝ විදිහට හිතන්නේ හරිම අමුතු විදිහකට මරණයක් වෙන්න පුළුවන් සමහර තැනක. නැත්තම් තමන්ගේ ජීවිතයට හානියක් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ගොඩක් අය කරන අතරේ කලාවෙන් අපිට පුළුවන් නම් තැනකට යන්න ඒ දේ බොහොම වටිනවා. කලාවෙන් පුළුවන්ද මිනිස්සෙක් තුළ යම් කිසි ආකාරයක සංයමයක් ඇති කරන්න? තරුණ කලාකරුවෙක් හැටියට ඔබට මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම, ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට දුක කියන දේ හැමෝටම පොදුයි. එක කලාකරුවෙක් කියන මෙන්න මේ විදිහට චිත්‍රකලාව කියලා කියන්නේ මනස තෘප්තිමත් කරන දිව්‍යම ඖෂධයක් කියලා. සැබෑවට මේක ඇත්තක්. ඒක සැබෑවක්. මිනිස්සුන්ට පුළුවන්, එහෙම නැත්නම් අර මාතර සිද්ධියේදී එහෙම නැත්නම් ඒ වගේ පුද්ගලයන්ට පුළුවන් තමන්ට ලැබුණ ආවේගය මෙන්න මේ වගේ චිත්‍රයක් හරහා ඇඳලා එහෙම නැත්නම් ඒ මොහොතට පාලනය කරගන්න තිබුණා. මොකද ප්‍රශ්න කියලා කියන එක කාලයට උනම් විසඳන අවස්ථාවක් තියෙන හේතුව මේ මොහොතේ මං ඉදිරියේ තියෙන මේ ප්‍රශ්නය තව සුළු මොහොතක ඒක මං ඉදිරියේම වෙනස් වෙනවා. ඒක තමයි සැබෑම කතාව. ඉතින් ඒ තත්ත්වෙට මුහුණ දෙන්න බැරි වුණා නම් තමයි අපිට අර වගේ කතා අහන්න පුළුවන් වුණේ. අපේ කැමැත්ත තමයි දවසක මං වයසට යයි, මේ ගොල්ලෝ වයසට යයි, වා වයසට යයි. ඒ වයසට ගියවාට පස්සේ මේ අහසයට කවදාවත් ඒ වගේ කතා ඇහෙන්නේ නැති වෙන්න තියෙනවා නම් ඒ තමයි අපේ සතුට. ඒ අනුව තමයි අපි කලාව අද වෙනකොට ප්‍රයෝගික කරගන්නේ සමාජයට කොහොමද දෙන්නේ කියලා. අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ චිත්‍රය ගැන? රයිට්. චිත්‍රය ගැන කිව්වොත් එහෙම මේ තියෙන්නේ මේ එයාගේ මොරාල් එකක්. එහෙම නැත්නම් ඒ දේවල් නැති කරලා දාන එකක්. එහෙම නැත්නම් මේ තියෙන ගැටුමක්, ඒ ගැටුම් අවස්ථාවක්. සමහර විට කවි ලියන අතරේදී අපිට අර අහුවෙනවා කවි අවියක් කරගත්ත හාමුදුරුවෝ ගැන කතා කරන එහෙම කතා තියෙනවා. මෙතනදී සංයමයක්වත් එහෙම කිසිම දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි පුද්ගලයෙක් කලාව කොහොමද මෙතනින් අරගෙන යන්නේ කියලා. මේ තියෙන මිනිස්සෙක් මරනවා තවත් කෙනෙක්ව. එතකොට අපි කෙලින්ම ටාගට් කළේ මෙයාව අර මාතර සිද්ධියට. එහෙම නැත්නම් ඒ වගේ සිද්ධිය අනන්තවත් වෙනවා. මාතර සිද්ධි හිට වුණාට ඊට පස්සේ ගමේ ඊට වඩා දේවල් වෙන්න තියෙනවා. ඉතින් ඒ වගේ සිද්ධියකදී කොහොමද ඔයා තමන්ගේ ආවේගය පාලනය කරගන්නේ? දැන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ, කාටවත් හිරිහැරයක් නැහැ. වල පුළුවන් වාගේ ගෙද
ගෙදර බිත්තේ නැත්තම් තමන්ගේ කාමරේ මේක ඇඳගලා තමන්ගේ වෙලාව පහු කරගත්තට පස්සේ ওই මානසික தත්ය සමනය වුණාට පස්සේ තමන් ඉදිරි ජීවිතෙද මූණ දෙන්න. ඉතින් කවියක් සින්දුවක් වෙනවා වගේ තමයි චිත්‍රකරණය වෙන්නේ. දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම ආදරය කියලා කියන්නේ ෆැන්ටසියක් කියලා විගුණනවා ආදරේ. කඩේකට ගියපුවාම ආදරේ ලබා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ හරහා තමයි අපි ආදරේ විසි වෙලා යන ආදරය තුළ ෆැන්ටසියක් තමයි මේක තියෙන්නේ විකුණනවා ආදරේ. ඒ අතරතුරේදී මිනිස්සු අපි කුඩා පුංචි ළමයි පවා ගත්තොත් එහෙම දුරකථනය භාවිත කරනවා. ඒ හරහා පාසල් යන ළමයා සූපු අයින් කරලා පස්සේ ඊළඟට ගන්නේ දුරකථනය. ඉතින් අම්මගේ තනෙන් අයින් වුණ දරුවා පස්සේ දුරකථනයට ගියාට පස්සේ තමයි මේ වගේ විප්ලවයක් සිදු වෙන්නේ. ඉතින් මං කියන්නේ නූතන තාක්ෂණ අපි මුණ දෙන්න ඕන. ඒක කොහොමද අපි පහසුවෙන් සරලව අපිට ගැටලුවක් නොවන විදිහට අපිට පීඩාකාරී නොවන විදිහට අපි මේක භාවිත කරන්න කියලා තමයි අපි කියන්නේ. පොඩ්ඩක් ඔබට කියන්න පුළුවන්ද ඔබ හිතන විදිහට ඔබ තාරුණ්‍යනේ නියෝජනය කරන්නේ කොතනින්ද අපි කලාවට සම්බන්ධ කරන්න ඕනේ? කොහොමද අපි පුද්ගලයන්ව කලාවට සම්බන්ධ කරන්න ඕනේ යම්කිසි ආකාරයක සංයමයක් ඔවුන් තුළ වින්දනයක් ගොඩනගන්නේ කොතනදද? මෙහෙම ගත්තොත් එහෙම يعني මේ කලාවට නීති දාන්න පටන් ගත්තට පස්සෙ තමයි කලාවේ මිනිස්සු ඈත් වෙන්නේ. එහෙම නැත්නම් චිත්‍රයක් අඳනකොට පුතේ මේක හොඳ නෑ මේක මේ විදිහට ඇඳෙන්න ඕන කියලා කියපු නිසා තමයි අයියෝ මට බෑ චිත්‍රන් ඉන්න මට බෑ මේක කරන්න කියලා අයින් වුණා. නටන ළමෙක් නා එයා නැටුම පුතේ නෑ මේ කකුල මෙහෙම තව ටිකක් උස්සන්න කියලා පස්සේ මනුස්සයර පුළුවන් නෙච්චර. ඉතින් එහෙම වැරදි හොයන්න හොයන්න පස්සේ තමයි මේ ළමයා කලාවෙන් ඈත් වෙන්නේ. එහෙම නෙමෙයි කරන්නේ මේ කුරුටු චිත්‍ර අදහන දීමේ ප්‍රධානම හේතුවත් ඒක තමයි. කුරුටු චිත්‍රනේ අපි හැමෝම අඳින චිත්‍රයක්. හැබැයි මං අද මහා ලොකු කලාකාරයෙක් නෙමෙයි. ඒ වුණාට මම චිත්‍ර අඳිනවා. මේ අයියලා අඳිනවා. හැබැයි අපිට තාම බෑ කුඩා ළමෙක් අපි පුංචි කාලේ අඳමු චිත්‍ර මේ විදිහටම අපිට තාම අඳින්න බෑ. ඒ කියන්නේ කුඩා ළමෙක් ගොඩක් දක්ෂයි. ඔබගේ පවුලේ ඉන්නව නම් පුංචි දරුවෙක්. ඒ දරුවට කැමති විදිහට චිත්‍ර අඳින්න දෙන්න. යාට හිරිහැරයක් වෙන විදිහට නැත්නම් යාව පාලනය කරන්න හදන්න ඉපා. එහෙම වුණොත් තමයි දරුවා කලාවෙන් ඈත් වෙන්නේ. අන්න එතකොට දරුවාට මොකක් හරි දෙයක් හිතුනොත් එහෙම එහෙම නැත්නම් දරුවාට දුකක් දැනනොත් එහෙම දරුවාට සතුටක් දැනනොත් ඒ දරුවා කලාවරායක ප්‍රකාශ කරයි. තාත්තා ගෙදරට තෑග්ගක් ගෙනාවට පස්සේ ඒ තෑග්ග ගෙනාපු විදිහ සමහර විට පුතා චිත්‍රීය විදයක් චිත්‍රයක් විදිහට අඳින්න පුළුවන්. හැබැයි ඒ තාත්තා ඒ චිත්‍ර දිහා බලලා කියනවා පුතේ මෙන්න මේකේ මගේ මූණ මේ විදිහට තිබුණා නම් තමයි ලස්සන කියලා කිව්වොත් එහෙම ඒක තමයි වැරද්ද ඒ තාත්තගේ. හැබැයි ඒ තාත්තා කියනවා පුතේ ඔයාලා හරි ලස්සන ඇඳලා තියෙනවා කියලා දවස් දවසක ඔයා තව තෑග්ගක් ගෙනාවොත් එහෙම එහෙම නැත්නම් ඔයාගේ තව සිද්ධියක් මූලික කරගෙන දරුවා ලස්සන චිත්‍රයක් ඉස්සරහට අඳි කලාව කියලා කියන සීමා මායිම් නෑ. හැමෝටම ඕන විදිහට කලාව කියන එක රස විඳින්නේ හැකියාව තියෙනවා. කලාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවා. ලෝකයේ තරඟකාරී බොහොම වේගයෙන් යනවා. සමහරක් වෙලාවට අපි බලන්නේ අපේ දරුවෙක්ව වඩා දියුණු පුද්ගලෙක් කරන්න මිසක් ප්‍රොඩක්ට් එකක් හැටියට එළියට දාන්න මිසක් කලාව විඳින බොහොම සංගමයෙන් යුතු පුද්ගලෙක් කරන්න නෙමෙයි. මොකද්ද පිළියම? මම මීට කලින් එක දෙයක් කිව්වා. මේ තමයි දෙවෙනි කාරණා. එකක් තමයි මම විශ්වාස කරන ප්‍රධානම දේ තමයි කෙනෙක්ට වයසට ගියාට පස්සේ දැනුම දෙන්න පුළුවන් වයසට ගියාට පස්සේ මට ආච්චි අම්මා කෙනෙක් අල්ලගෙන ආයන්න කියාදල ABCD කියාදල මට දැනුම දෙන්න පුළුවන්. හැබැයි ඒ ආච්චි අම්මට මං හිතුවත් ආකල්ප කියලා දෙයි පස්සේ දෙනවා කියලා හිතාන හිටියොත් එහෙම ඒ මිනිස්සයා සමාජයට ලොකු පිළලක් එහෙම නැත්නම් ලොකු බරක් වෙනවා. ඒ නිසා දැනුමට සාපේක්ෂව මුලින්ම දෙන්න ඕන මුලින්ම ආකල්ප කියන දේ දෙන්න ඕන. අන්න එහෙම වෙනවාම මාතර මොනරාගල වගේ සිද්ධියක් අපිට ආයේ දවසක අහුවෙන එකක් නැහැ අහන්න ලැබෙන එකක් නැහැ. අනිවාර්යෙන් නිශ්ශංක දැන් අපිටත් පුංචි කාලේ කියන්නේ මේ නර්තන ශිල්පිනියක් වෙන්න ඕනේ ආත්කාරයක් වෙන්න ඕනේ නැහැ සංගීත ශිල්පියෙක් වෙන්න ඕනේ නැහැ පුතේ දොස්තර කෙනෙක් එහෙමත් නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න කියලානේ අපිටත් කියන්නේ. ඒ වුණාට ඉතින් කලාවේ තියෙන වටිනාකම අපි කවුරුත් තේරුම් අරගෙන නැහැ. මේ තේරුම් ගත්තනම් අද මේ සමාජයේ වෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් තියෙයි. ඒකත් දැන් අධ්‍යාපනික පසුබිමක් තිබීම වැදගත්ද මේ වගේ කලා නිර්මාණය කිරීම? මම හිතන්නේ අමතර ප්‍රශ්නයක්. නමුත් මට කුතුහලයක් ආවා. ඒක ගැන අහලා දැනගන්න. ඔබ හිතන්නේ මොකක්ද කියලා කියන්නේ සාමාන්‍ය මේ දරුව පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න දේ. මම කියන්නේ විධිමත් අධ්‍යාපන. මෙහෙමයි විධිමත් කියලා කියන සං ඉස්සර අපි පොදුවේ ගත්තොත් මම ඉස්සලාම කලිසමේ දාගෙන මම ඒක තලලා මම ඒක පස්සේ ඒකෙන් මම මොකද කළේ ඒකෙන්ම තව අච්චු තියලා මම බලන්න හිටා සතුට හිතුන මගේ අත්පාර තව තැන්වල තියෙන නිසා. ඒකට දැන් උතරින් තමයි පටන් ගන්න. අම්මා ඊට පස්සේ නෑ පුතේ ඒක එහෙම කරලා හරියන්නේ නැහැ කියලා ආයි කලිසම අඳලා පස්සේ ගලවලා පෙන්න පුතේ මේම තමයි කරන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි විධිමත් අධ්‍යාපන. ඊට පස්සේ මම කිව්වේ මුලින්ම කලාවට කියන එකට සීමා මායිම් තියනවා. මේක මේ විදිහට අඳින්න ඕන එහෙම කියලා නැහැ. හැබැයි කලාවේ තියෙන මූලික හරයක් නේ. අපි වර්ණ ගත්තොත් ඒ මූලික වර්ණ තියෙනවා, ද්විතීක වර්ණ තියෙනවා, තෘතීක වර්ණ තියෙනවා. ඒ කියන වර්ණ පාවිච්චි කළා තමයි වර්ණ කලාව අඳුර ගන්න. ඒක වර්ණ ගත්තාම ළමයි ගොඩක් දන්නේ නැහැ වර්ණ කියලා ගේනවා කළු සුදු කියලා කියන්නේ වර්ණ දෙකක් විතර තමයි කියලා. හැබැයි ඉතින් මෙතන කියන්න ඕන කළු සුදු කියලා කියන්නේ වර්ණ දෙකක් නෙමෙයි වර්ණවල අන්තයන් දෙකක්.
කියන්නේ අනිත් සියලුම වර්ණවල අන්තයක් තමයි කළු කියලා කියන්නේ සියලුම වර්ණවල අන්තයක් තමයි සුදු කියලා කියන්නේ. දැන් මේවා තමයි සිද්ධාන්තය. ඒ කියන්නේ හැමෝම දැනගන්න ඕන දේවල්. ඒ කියන මූලික හරය දැනගත්තට පස්සේ කලාව කියන එක මේ විදිහට භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා නමකෙන. චිත්‍රය සම්පූර්ණයි. අවසාන වශයෙන් මොනවද ඔබට කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්නේ මේකේ අඩුපාඩු කියන්න බෑ කිසිම කෙනෙක්ට. ඒක තමයි මේ කලාවේ තියෙන විශේෂත්වය. විවිධ ඔයගොල්ලෝ දකින්න තියෙන විවිධ මාධ්‍යයේ පින්සල් එහෙම නැත්නම් මේ සමහරට අතින් යන්දා එහෙම දේවල් කළා මැටීරියල් පාවිච්චි කරේ නැහැ. මේ අපි කියන්නේ වීදිසිත්තරුන්ගේ කලාව. වීදිසිත්තරුන්ගේ කලාව කියන්නේ ලතමින් ලතවිල්ලක් නැහැ. ඔව්. මේ ඒ කියන්නේ දැන් මෙතනදී මොකුත් එහෙම අරමුණ තමයි ප්‍රධාන වෙන්නේ. තමන්ගේ තේමාව තමන්ගේ තීම් එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ හැරෙන්න මේක වීදි චිත්‍රවල අඳින මිනිස්සු ලොකු තාප්ප අරගෙන ඒ වගේ තමයි අඳින්නේ. ඒ හරහා ඇඳපු නිර්මාණ ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ මූර්ති කලාව ගැන කතා කරොත් එහෙම මේ ඉන්නෙත් මගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මගේම සහෝදරයෝ හදපු නිර්මාණ තමයි මේ තියෙන්නේ. මෙතනත් ඉන්නවා මේ නිර්මාණ ශිල්පියෝ මෙතනත් ඉන්නවා. එතකොට මේතනට මැටීරියල් කියන දේවල් ගොඩක් භාවිත කරනවා. මූර්ති නිර්මාණ දෙකේදී අර සීමා මායින් නැහැ. එකලස් කිරීමේ කර්මාන්ත එක නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් කියලා කියන දාන ඒක තමයි කියලා කියන්නේ අපි භාවිත කරන්නේ. එකලස් කිරීමේ කර්මාන්තය අරම හදපු දෙයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේවැනි නිදහසක් තියෙන කලාකරුවන්ට භුක්ති විඳින්න අපි ටාගට් කරන්න ඕන එහෙම නැත්නම් අපි අරමුණු කරගන්න ඕන පාරිභෝගිකයෙක් නෙමෙයි අපි අරමුණු කරගන්න ඕන සමාජය අරමුණු කරගත්තොත් එහෙම අපිට පුළුවන් ලොකු පණිවිඩයක් මේ දෘශ්‍ය කලාව හරහා දෘශ්‍ය මේ භාෂාව හරහා මිනිස්සුන්ට දෙන්න. ලෝකයේ අසීමිතයි මං හිතන්නේ ඔබේ සීමාව ඔබමයි. බෙහෙවින් මේ ස්තුති අද දවසේ අපිත් සමග එකතු වුණාට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහෝදරයන් හතර දෙනා නිශ්ශංක ප්‍රියනාත් ශකිල අංජන සුපුන් ලක්රුවන් දනුෂ්ක සම්පත් බොහොමත්ම රසවත් මේ කරපු නිර්මාණය සහ හරවත් කතාබහ මං හිතන්නේ අද දවසේ අපි ආට් ඇටැක් විශේෂාංගෙන් සමුගෙන යන්නේ අපි සාමාන්‍යයෙන් කියනවනේ සඳුනේ අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න ගොඩාක් දේවල් අහන්න ගොඩාක් දේවල් දකින්න ගොඩාක් දේවල් හිතන්න ඕනේ අපිට බොහොම පොඩි දෙයකින් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් එන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි සම්බන්ධ වෙන්න යන්නේ ලොකු දෙයක් නැති පුංචි දෙයකින් ලොකු දෙයක් ඉගෙන ගන්න පොඩ්ඩක් අපි බලමු දැන් මං කියවන්නේ සඳුනේ අපි ලොකු දෙයක් ඉගෙන ගන්න යන්නේ පුංචි දෙයකින් කියලා සමහරක් වෙලාවට අත්දැකීම් අපිට ලබා ගන්නම ඕනේ නැහැ දෙයක් ඉගෙන ගන්න. අපිට බලලා තව කෙනෙක්ගේ අත්දැකීම් ඇසුරින් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. වඩාත් වැදගත් දේ අපි ග්‍රහණය කර ගන්නා දෙයයි. අපි බලමු. Thank you.
ලෙඩ වෙන්න කලින් තමයි අපි ලෙඩ වෙනෙක් ගැන හිතන්න ඕනේ. ලෙඩ වෙන්නත් හේතු තියෙනවා. මේ හේතු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ කාලේ වෙනස් හේතුවක් මත හැදෙන අපූරු තාලයට හැදෙන අපූරු ලෙඩක් ගැන තමයි අද දවසේ අපි මෙඩිටෙක් විශේෂාංගය තුලින් කතා කරන්නේ. එකතු වෙන්න මෙඩිටෙක් විශේෂාංගය සමග. අද බොහෝ දෙනා අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා ජංගම දුරකථන. ඔය ජංගම දුරකථනයෙන් ඔබ දවසකට ෆොටෝ කීයක් ගන්නවද? සෙල්ෆි ඡායාරූප. ඔය සෙල්ෆි ඡායාරූප අරගෙන සමාජ ජාල මාධ්‍යවලට Facebook, Twitter, WhatsApp, Viber මේ හැම දෙයකටම ඔබ ඔබේ ඡායාරූප යොමු කරනවා ඇති. ඔබ මොහොතකට හිතුවද වැඩිපුර මේ සෙල්ෆි ඡායාරූප ගන්න එක රෝගයක් වෙන්න පුළුවන් කියලා? අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා ස්වං ඡායාරූපකරණය සහ පුද්ගල මනෝභාවය පිළිබඳව කතා කරන්න. අපි මායාවක් වුණ, අපිට මායාවක් වුණ, අපි ලෝකයේ මායාවක් කරගත් එකම මායාව තමයි මේ සෙල්ෆි කියලා කියන්නේ. අද දවසේදී අපි සූදානම් ඒ පිළිබඳව කතා කරන්න. හොසඳනි, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය අද දවසේ අපිත් සමග එකතු වෙනවා. ආයුබෝවන් අපි ඔබතුමියව ගෞරවයෙන් පිළිගන්නවා. දැන් ස්වයං ඡායාරූප කරන්නේ මම නැත්තම් සෙල්ෆි. මේ සෙල්ෆි ගන්න එක මෝස්තරයක් වෙලානේ. සෙල්ෆි එකක් දෙකක් ගන්න කවුරුත් කැමති. නමුත් ඇබ්බැහි වීමක් වුණොත් සෙල්ෆි ගන්න එක අසීමාන්තිකව කරොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි මුලින්ම අද දවසේ වැඩසටහනට ප්‍රවේශයක් හැටියට මේ සෙල්ෆි ගැනීම සහ ස්වයං ඡායාරූප කරන්නේ සහ පුද්ගල මනෝභාවය අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් විග්‍රහ කළීමුද? ඇත්තෙන්ම අපි හැමෝම කැමති අපි කොයි ආකාරයේද, කෙතරම් ලස්සනද එහෙම කියලා බලන්න. ඉතින් සමහර අය තමන්ගේ රූපිය දිහා බැලම අපි හැමෝටම කියන උදේ පාන්දර නැගිටලා පිළිවෙලට කොණ්ඩෙ පීරලා බලන්න කැඩපතින් ඔබේ මුහුණ දියා, බලන්න ඔබේ ඡායාව දියා බලලා කියන්න මම අද දවස ජය ගන්නවා කියලා. ඉතින් ඒ වගේම අපි හැමෝම ආදරය කරනවා වගේ මේ ආදරය කිරීම අපේ ජීවිතයට අවශ්‍යයි වගේම ඕනවට වඩා අපි අපිටම ආදරය කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒක සමහර විට රෝගයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ තමන්ට ආදරය කරන පුද්ගලයා සමහර ඕනවට වඩා ආදරය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ ඡායාරූප අරගෙන ඒ අනිත් අයටත් මෙය පෙන්වන්න උදාහරින්න, අන්තර්ජාලයටම උදාහරින්න උත්සාහ කරනවා. සමහරට ඒ දිගින් දිගටම ඕනවටත් වැඩිය සිදු කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න ඒ ආකාරයෙන් එහෙම කරුණොත් ඒක සමහර අවස්ථාවලදී ඒක රෝග තත්ත්වයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි කියමු කොහොමද කැමරාවකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් තමන් විසින් තම ඡායාරූපයේ නැගීම ස්වයං ඡායාරූපණය කරණය කළා අපි හඳුන්වනවා. ඉතින් ඒ හඳුන්වාට ඊට පස්සේ මේ සෙල්ෆිය කියලා කියන්නේ තමන්ගේම ප්‍රතිමූර්තය. මේක ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව ගොඩාක් මං කැමති තවත් වෙලාවක් යනකොට අපි ගැන කතා කරමු. ඉතින් මේ මෙහෙම රෝගයක් වෙන්නේ කොහොමද? ඇයි ඒක රෝගයක් වෙන්නේ? ඕනවටත් වඩා තමන් ගැනම අවධානය යොමු කරාම තමන්ට අනිත් අය ගැන අවධානය යොමු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි අපි රෝගයක් ලෙස හඳුන්වන්නේ. මොකද මේ අපි දැන් මුදල් හැරියට පස්සේ මොකක්ද මේක ලැබෙන ප්‍රතිචාරය? කොහොමද අනිත් අය මේක සතුටින් මේ ඉතාමත් ලස්සනයි වාහෝ කියලා දානවා සමහර අය නේද? ඉතින් අපි ඒ දේ ජීවිතේ හැම දෙයක්ම බලන්නේ මේක ලයික් කීයක් වැටෙනවද, මොනවද කරෙන්නේ, කොහොමද අනිත් අය දැන් අන්තිමට රන්තින දේවල් මතක නැතිනවද? උදේ පාන්දර නැගිට ගමන් කරලා ලයික් කීයක් වැටලා තියෙනවද, කී දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවද, කොච්චර පොසිටිව් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවද? එතකොට ඒකත් මත තමයි මුළු ජීවිතේම ඒක කේන්ද්‍රීකරණය තමයි ජීවිතය ගෙවෙන්නේ. අන්න එතකොට තමයි ඒක රෝගී තත්ත්වයක් බවට හැරෙන්නේ. ඉතින් සමහර අයට දැන් මේ වගේ වෙලාවට යම් කෙනෙක් ඒ තමන්ට යම් කිසි ආකාරයක ඍණාත්මක ප්‍රතිචාරයක් දැක්වුවොත් අයියෝ ඔයත් මූණක්ද, මේත් මූණක්ද, ඕක හොඳයි මූණ වෙනමක් හරියකට කියලා ඒ වගේ දෙයක් කිව්වොත් එහෙම මොකද්ද වෙන්නේ? තමන් ගැන ඉතාම අවතක්සේරුවකින් හිතනවා. ඉතින් ඇත්තටම මෙහෙම ඇයි මෙහෙම උදාහරින්නේ? විවිධ හේතුන් තියෙනවා ඒ මේ ආකාරයෙන් මේ තමන්ගේ ඡායාරූපය මුදාහැරීමේ හේතු. ඉතින් සමහර වෙලා සමහර අවස්ථාවක මං කවර තමන්ටම ආදරය කිරීම මං ඉගෙන කතා කරන් දිගින් දිගටම ඒ වගේ සමහර විට තමන් යම්කිසි මානසික පසුබෑමක ලක් වුණාම තමන්ට හිතෙනවා කොහොමද මම මගේ මේ ආත්මාභිමානිය නැවත නගා සිටුවන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමන් තමන්ගේ ඡායාරූපයක් මුදාහැරියම ඒක ලයික් එකක් වැටුණාම ඔන්න හිතෙනවා අනේ මම අනිත් අයත් මං ගැන හිතනවා, අනේ මං ගැන ලයික් කරන්න බලනවා. ඒක හිතන මං වටත්
යම් කිසි ප්‍රමාණයක් කට්ටිය රැඳිලා ඉන්නවා. අනේ එතකොට තමන්ගේ සමහර වෙලාවට ආත්මාභිමානි වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක එක ආකාරයකින් ධනාත්මක වුණත් නමුත් නිතර නිතර මුදහැරලා මුළු ජීවිතේම මේ මත කැරකෙන්න වුණොත් ඒක ලොකුම අවාසනාවක් වෙනවා. පයිතිතුමනි, දැන් ඔබතුමිය ඔය ගැන කතා කරපු නිසා මට හිතුණා මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. දැන් කෙනෙක් තමාගේ ජීවිතය පිළිබඳව, තමාගේ තියෙන තත්ත්වය පිළිබඳව තවත් කෙනෙක්ගේ මතයක් මත තීරණය කරනවා නම් ඒක එතරම් සුදුසු නෑ නේද? තමාට තමා පිළිබඳව ආත්මාභිමානයක්, ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි නේද? ඔව්, ඇත්තෙන්ම තමන්ට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. කොහොමද ඒක ගොඩ නැගින්නේ? පුංචි කාලේ අපි දානා, පුංචි කාලේ අම්මලා තාත්තලා අපි ආනේ පුතා හරි ලස්සනයි, දුව හරි ලස්සනයි, එක හරි ලස්සනට කරා කියලා අපි ආත්ම අභිමානය නගා සිටුවනවා. නමුත් අද කාලේ වෙනකොට එහෙම කියන්නවත් කෙනෙක් ඉන්නවද ගෙදර? තමන් දිහා බලන්න, පුංචිලා මෙයා දිහා බලන්න. ඉතින් ඒක පුංචි කාලේ ඉඳන්ම වෙන සිද්ධියක්. තමන්ට තමන්ගේ ප්‍රතිරූපයේ පිළිබඳව, තමන් කොයි ආකාරද වෙනවා, තමන් අගේ කරන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වගේ කෙනෙක් තමයි මේ පුංචි කාලේ අගීමක් ලැබුණේ නැති, නැත්නම් යම් ආකාර ඍණාත්මක අත්දැකීමකට මුහුණ දෙන කෙනෙක් තමන්ගේ ඒ ආත්මමානෙ ගොඩනගා ගන්න හදන්නේ මේ සෙල්ෆි ඡායාරූප හරහා. ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් සම්පූර්ණ විශ්වාසයේ තියෙන මේ අනිත්‍යය තමන් ගැන දක්වන මතය මාගෙ. ඉතින් අනේ වගේ වෙලාවට තමන්ට අනිත්‍යය දක්වන මතය ගැන බලාගෙන ගියාම තමන්ට සිදුවෙන්න පුළුවන් යම් ආකාර ඍණාත්මක ප්‍රතිචාරයක් ආවොත් තමන්ගේම ලෝකෙම මිද වැටෙනවා. ඊට පස්සේ කොහොමද මම මෙතනින් එහාට යන්නේ? ඉතින් ඊට පස්සේ ඒක ගැන විතරයි හිතන්නේ, වෙන මොකුත් දෙයක් ගැන හිතන්නේ නැහැ. කොහොමද මම මේකෙන් ගොඩ එන්නේ? මේක සමහරලාට තම කෙනෙක් මට අකමැති කෙනෙක් කියන්න පුළුවන් කියලා එහෙම හිතන්නේ නැහැ. එහෙම පැහැදිලිව යම් ආකාරයකට හිතන්න තමන්ට නොහැකි වෙනවා. ඉතින් ඒක තමන්ගේ මනෝභාවය යම් කිසි ආකාරයකින් පහත හෙලන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් දිගින් දිගට මේ වගේ ප්‍රතිචාරාවත් අපි දන්නවා, බුලි කරනවා කියලා යම් ආකාරයක තවත් කෙනෙක් යටපත් කරන්න හදනවා. සමහරවිට ඒක යව යවුවනේදී ඉතාමත්ම අධිකව දකින්න තියෙන දෙයක්. සමහර විට නගා සිටනවා වගේම අනිත් කෙනෙක්ව පහත හෙලන්නත් උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා ඒක කොහොමද මේ නව යවුවනේට බලපාන්නේ? ඉතින් ඒ හින්දා වෙන්නේ නැති ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ මේ අවුරුද්දේ තේමාව හැටියට ගැනුනේ මානසික සෞඛ්‍ය දිනයේ තේමා හෙටු ගැනුනේ නව යෞවනයේ වෙනස් වන ලෝකයක නව යෞවනයේ මානසිකත්වය කියන එක. ඉතින් ඒක එදාට වඩා අද වෙනස්. ඒක අපි දෙමව්පියෝ තේරුම් ගන්න ඕනි. ඒ වගේම ළමයිනුත් තේරුම් ගන්න ඕන, ගුරුවරුත් තේරුම් ගන්න ඕන. කොහොමද මේ ළමයි මේ නවීන උපාංග වලට, මේ තියෙන ක්‍රමවේද වලට සකස් වෙලා තියෙන්නේ කියන එක. ඔව්, වෛද්‍යතුමනි, මේ අපි කතා කරන්නේ සෙල්ෆි කියලානේ. දැන් අපි මේ සිංහල කියනකොට ස්වරූප රාගය කියලා හඳුනනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. අපි දන්නේ නැහැ මේ සෙල්ෆි වලට කියන නම මොකද්ද, ස්වරූප රාගය කියන්නේ මොකද්ද. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ස්වරූප රාගය ගැන මම හිතුවත් තවත් පින්තූරයක් පෙන්වන්නම්. ඔව්, දැන් ස්වරූප රාගය කියන එක අපි වැඩි අහලා නැහැනේ සඳනි. ඒ වුණාට දැන් වර්තමානයේ ගැන කතා කරනවා. මොකද මුලින් අපි මේ තමා පිළිබඳව තියෙන මේ ආදරය ඒක රෝගයක් හැටියට දැක්කේ නැහැ. මේක නමුත් ඉතිහාසයේ ඉඳන්ම මේක මේ රෝගයක් හැටියට හඳුනගෙන තිබ්බ අවස්ථාවක් තියෙනවා නේද? අපිට පුළුවන් ද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න? මේ කාර්බිපීන් ඒ වගේ දෙයක්. ඉතින් මේ එතනදී ඒ කතාව ලස්සනයි. ඒක නාසීස් කියලා ඉතාමත්ම ලස්සන පුද්ගලයෙක් හිටියා. නමුත් ඒ කාලේ කැටපත් තිබුණේ නැහැ. තමන් තමන්ගේ ස්වරූපය දැකලා තිබුණේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ට දවසක් මෙයා කැලේකින් යනකොට පොකුණක් දැක්කා. ඒ පොකුණට ඉබිකම් කළ බැලුවහම තමන්ගේ ලස්සන රූපය දැක්කා. ඉතින් ඔහුගේ රූපයටම යම් ආකාරයකින් මත් වුණා, වශී වුණා. ඉතින් ඔහුට බැරි වුණා ඔහුගේ මුණ එතනින් ගන්න. ඉතින් ඒ දිහාම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ ඉඳගෙන ඉඳගෙන අපි ඒ කතාවේ හැටියට කියන්නේ හැමදාම ඒ දිහා බලාගෙන අවුරුදු ගණනක් ගත කරාම ඔහු එතනම මිය ගිහින් එතනම ඒ විලේ මලක් වෙලා ආවා කියලා. ඉතින් මේ පුද්ගලයා නම නාසිස්. ඉතින් ඒ හින්දා ඒ නාසිසිසම් කියලා තමයි වෛද්‍ය විද්‍යාවේ, මානසික වෛද්‍ය විද්‍යාවේ එම රෝගී තත්ත්වේ හඳුන්වන්නේ. ඉතින් ඇත්ත මේ තමන් තමන්ටම ආදරය කිරීම, නැත්නම් ආත්ම රාගය කියලා අපි කියනවා. අන්න ඒක නිසා ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම ඒක පුද්ගලයෙක්ට ඉතාමත්ම හානිදායකයි. මොකද ඊට පස්සේ වෙන කිසි දෙයක් ගැන බලන්නේ නැහැ. බලන්නේ තමන් ගැනමයි. තමන් අනිත් අය මොනවා කියනවද, තමන්ට කොයි ආකාරයෙන්ද අනිත් අය තමන් කොච්චර අගෙයීමක් කරනවද, තමන් කොහොමද උසවා තබන්නේ කියලා හිතනවා. උස තැනකට උසවා තබන්නේ කොහොමද? ඒ අනිත් අය ගැන කිසිම තැකීමක් නැහැ. අන් අයගෙන් සමහර තමන්ගේ වැඩේ කරගන්න ඔක්කොම දේවල් අනිත් අයට කියලා කරව ගන්නවා. නමුත් ඊට පස්සේ ඒ පුද්ගලයන්ව අමතක කරලා දානවා. සම්පූර්ණ ඒගොල්ලන්ගේ අවධානය තියන්නේ කොහොමද මං මේ
ඉදිරියටම යන්නේ කොහොමද මම ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද මම අන්තයක ආදරයට ලක් වෙන්නේ විශේෂයෙන්ම අවධානය ලබා ගන්න අවධානය ලබා ගන්න නමුත් අනිත් අය ගැන හිතන්නේ නැහැ ඒ වගේ තමන් කවුරු විවේචනය කරොත් අන්න ඒකට බොහෝ ලෙස කිපිනවා වෛර කරනවා ඊට පස්සේ ඒ පුද්ගලයා විනාශ කරන්න උත්සාහ කරනවා ඉතින් අන්න ඒක සමාජයට හොඳ දෙයක් නෙමෙයි හොඳ පැවැත්මක් නෙමෙයි ඒකින් ඇති වෙන්නේ සමාජෙ මොකද ඒ කෙනේ කාට අපි ඇවිල්ලා ඉන්නේ හැමෝටම ආදරය කරන්න ආදරය තමයි මේ ලෝකයේ තියෙන හොඳම දේ ඉතින් අනිත් අය ඉහළට ඔසවා තබන තියෙන හොඳම දේ ඉතින් අපි තනියෙන් අපි මේ නැගී සිටින උත්සාහ කරනවා නම් කොහොමද මම්මගේ සහෝදරයව සහෝදරිය මගේ යාළුවව ඉදිරියට ඔසවා තබන්නේ නැත්තම් කොහොමද මට මගේ ජීවිතේ ලෝකෙ ඉදිරියට ගෙනියන්න පුළුවන් අන්න ඒකයි නාසිසම් කියන අපි එක් තත්ත්වයේ රෝගයක් හැටියට හඳුන්වන්නේ දැන් වර්තමානයේ මේ රෝගී තත්ත්වයේ සමාජ ගැටලුවක් වෙලාද මේ ස්වයං ඡායාරූපකරණයට එහෙම නැත්නම් මේ සෙල්ෆි ගන්න තියෙන මේ අසීමිත ආශාව ඇබ්බැහි වීම මේක සමාජ ගැටලුවක් නේද ඔව් සමාජ ගැටලුවක් මම මේ පෙන්වන්නම් මේ දත්ත බැලුවොත් ලෝකේ මරණ සංඛ්‍යාව කිතනම් නම් මරණ සිදු වෙලා තියෙනවද මේ සෙල්ෆි ගන්න අවදානම් තත්ත්ව වලින් කියන්නේ එතකොට මේ තමයි ඒක වගුගත කරලා තියෙනවා මේ වගේ අවදානම් තැනින් තමන් ඒ ආකාරයේ සෙල්ෆි ගන්න යන හින්දා කොහොමද ඒ ඉතින් කැපී පෙනෙන්න හදන්නේ අනිත් අයට වඩා හොඳින් කැපී පෙනෙන්න සමහර වෙලාවට මේ වගේ බාහනක අවස්ථා වෙන්න පුළුවන් ඉතින් මේකත් මේ නාසිසම් එකේ එක කොටසක් පමණයි ඔව් වෛද්‍යතුමනි අපි මේ අනතුරු ගැන කතා කරනවානේ මේ සෙල්ෆි ගන්න ගිහිලා බොහෝ අනතුරු සිද්ධ වෙලා තියෙනවා අපි පොඩි වීඩියෝ දර්ශනයක එක්ක එකතු වෙමුද මේ සෙල්ෆි ගන්න ගිහිල්ලා වුණ හොඳයි බලමු හිතන්නේ එක්තරා අවස්ථාවක් සෙල්ෆි ගන්න ගිහිල්ලා අනතුරට පත්වෙත්ත මේකට අද්දහි වෙච්ච පුද්ගලය සමහරක් වෙලාට වෛද්‍යතුමනි දන්නේ නැහැ කොතනද මේ සෙල්ෆි ගැනීම කරන්න ඕනේ නොකරන්න ඕනේ කියලා අපිට පොඩ්ඩක් ඒ පිළිබඳ විස්තර කරන්න පුළුවන්ද ඇත්තටම සෙල්ෆියක් ගත්තාම අපි එකක් ඉස්සල දානවා අන්තර්ජාලයටම උදාහරණයක් ඊට පස්සේ ඒකට එනවා ප්‍රතිචාර ලයික්ස් ගාන 1K ඉතින් ඊට පස්සේ ආයෙ තවත් දාන. ඊට පස්සේ තව තව අපි යම් ආකාරයකින් අපේ උද්දීපනයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපිට යම් කිසි ආකාරයකින් හොඳ යම් ආකාරයකින් ප්‍රතිචාරය ලැබෙනකොට අපේ රසායනික ද්‍රව්‍ය වෙනස් වෙනවා. මොලේ ඉතින් ඒක තාවකාලිකව නමුත් අන්න එතෙන්දී අපි අපේ ආත්මවහනේ උඩට තියාගෙන අම්මෝ හරිම ලස්සනයි කියලා ඒකටම වැඩිහත් වෙලා ඒකම දේව ඒ විදිහම තවත් මීටත් වඩා භයානක දෙයක් මීටත් වඩා අනිත්‍ය කුල්මත් කරන දෙයක් මට දාන්න පුළුවන්ද කියලා ඒ වගේ යම් කිසි ආකාරයකට එක එක ආකාරයේ ඡායාරූප එකතු කරන්න පුළුවන් නමුත් ඉතින් මේකේ වෙන ලොකු හානියක් තියෙනවා එකක් තමයි මේ භයානක අවස්ථාවක ඒ ගුලන් හිතන්නේ අනිත්‍යව යම් ආකාරයකින් ස්ටිමුලේෂන් එකක් දෙන්න නේද ගුලන්ට යම් කිසි ආකාරයෙන් ඉගුලන් එකපාරටම මේ කුල්මත් කරන්න මේ ඡායාරූපය දෙන එක හොඳයි කියලා ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ ඒ තවත් සමහර වෙලාවට මේ අපහරණයට ලක් වෙන්නත් පුළුවන් සෙල්ෆි ඡායාරූප දැමීමෙන් එතකොට මම එකක් කිව්වා අර නෙගටිව් කමෙන්ට්ස් එහෙම නැත්නම් ඍණාත්මක ප්‍රචාර දුයක් වුවහම තමන්ගේ ආත්මභානයට මහ පහරක් ගන්න විදිහේ ප්‍රචාර ලැබෙන්න පුළුවන් ඒතකොට තමන් සම්පූර්ණයෙන්ම අද වැටෙනවා තමන්ගේ මුළු ආත්ම විභාගෙම කුඩු වෙලා යනවා ඉතින් ඒ වගේම සමහර වෙලාවට මේ නිසා යම් ආකාරයක මේ ආකාරයෙන් සිදු කරනකොට ඒ ආකාරයෙන්ම උසවා තැබීම වගේම තමන්ගේ ජීවිතේ විනාශයටත් පත් වෙනවා මොකද දිගින් දිගටම තමන් ඍණාත්මක ප්‍රතිචාර එනකොට සමහර වෙලාවට පුද්ගලයා තමන්ගේ ගැන යම් ආකාරිනාත්මකව හිතලා ඊට පස්සේ දිගින් දිගට තමන්ටම චෝදනා කරගෙන මම හරි කැතයි අනිත් අය මට මේ ප්‍රතිචාර හොඳින් දක්වන්නේ නැත්තේ එමි නිසායි කියලා. සමහරවිට මේ ගොඩක් පුද්ගලයන් හොඳ ප්‍රතිචාර දැක්වත් එක පුද්ගලයා තමට වැදගත් එක පුද්ගලිනාත්මක ප්‍රතිචාරයක් දැක්වත් ඒක වඩා වැදගත් වෙන්න පුළුවන් තමන්ට ඉතා හානි කර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ටිකෙන් ටික තමන්ගේ නිච්ඡා බංගත්වයට පත් වෙලා තීරුමක් නැහැ ජීවත් වෙලා කියලා සමහර අය අපි දන්නවා නව යෞවනයන්. ඉතින් හරිම ආවේගශීලී ඕන් ජීවිත නැති කරගන්න අවස්ථා පවා තියෙනවා මේ අනිත් අයගේ කමෙන්ට්ස් නිසා. ඉතින් ඒකින් ද කමෙන්ට්ස් දානකොට අපි ටිකක් පරිසං වෙන්න ඕන කවුද අපි ළමයි මොනවද කරන්න කියන එක. ඒ වගේම තමන්ගේ යාළුවන්ට කමෙන්ට්ස් දාන්නේ කොයි වගේ. මොකද අපි මේ මුදා හරින්නේ සමාජ ජාලාවකට. ඉතින් ඒ හින්දා ඒක අනිත් අයත් මේක බලනවා. ඉතින් අපේ කමෙන්ට්ස් අනිත් අයත් කියවන්න පුළුවන්.
කියන එක දැනග වගකීමෙන් කටයුතු කරන්න ඕන වයස ගැන කොයි වයසක පුද්ගලයෙක් වුණත්. දැන් අපි මේ සෙල්ෆි ගැනීම පිළිබඳව කතා කර අපි හැමෝම සෙල්ෆි ගන්නවනේ කොහොමද දන්නේ අපිට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා අපි එතනට ඇවිල්ලා ඉන්නවා කියලා කොහොමද අපි හඳුනගන්නේ? ඉතින් ඇත්තටම දිගින් දිගටම මේකම අපේ ප්‍රධානම දේ වුණොත් අපේ කේන්ද්‍රස්ථානයේ වෙන සෙල්ෆි ගැනීම සහ උදේපා නැගිට ගමන් කරන්නේ සෙල්ෆි ගන්න. ඒතකොට අපේ හැම දෙයක්ම මේ සෙල්ෆි ගැනීමෙන් සහ එය මාධ්‍යන මුදාහැරීම නම් අන්තර්ජාලයට මුදාහැරීම නම් තමන්ගේ ප්‍රධාන කාර්ය වෙන්නේ ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද අනිත් දේවල් අපි මැගහැරී යනවා. ඉතින් මේක ලයිස් ගාන වැඩ බල ඉන්නකොට කොහොමද අපි අධ්‍යාපන කටයුතු කරගන්නේ? කොහොමද කෙනෙක් අම්මා කෙනෙක් නම් තරුණ අම්මා කෙනෙක් නම් එයා කොහොමද ගෙදර කටයුතු කරගන්නේ? ළමයා දිහා බලන්නේ කොහොමද? ඇයි බලන්නේ? මේක ලයිස් කීයක් වැටෙනවද? අනිත් අය කොහොමද යාට ප්‍රතිචාර දක්වන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ එදිනදා කටයුතු මැගහැරී යන. එතකොට අනිත් අයගේ අවමානයටත් ලක් වෙන්න පුළුවන්. ඉතින් ඇයි මේ ආකාරයෙන් මේ කටයුතු කරන්නේ කියලා. එතකොට සමහර විට තමන්ට අන්තර්පුද්ගල සම්බන්ධතා සම්පූර්ණයෙන් මිදී යන්න පුළුවන්. ස්වාමිපුරුෂය සමග, පවුලේ අනිත් අය සමග. ඒ මොකද මේ ඒගොල්ලන්ට එක්ක අනිත් අයත් එක්ක ප්‍රතිචාර දක්වන්න. ඒ අනිත් අයත් එක්ක සංනිවේදනය කරන්න මට වෙලාවක් නැහැ. මොකද මෙයාගේ සියලුම සංනිවේදන වෙන්නේ මේ අන්තර්ජාලය හඳා මේ සෙල්ෆියට එන යම් ආකාරයක ප්‍රතිචාර මත. එතකොට මේ තමන්ගේ වටේ ඉන්න පුද්ගලයන් එක්ක යම් ආකාරයක අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් නැහැ. ඒ සම්බන්ධතාවය තියෙන්නේ ඔක්කොම ඇතින් ඉන්න ඔහුගේ අන්තර්ජාලයේ සවදාව සමන් නොදැක්ක යහළු ඉහෙලියන්නේ. ඉතින් තමන්ට මොනවායි කරදරයක් වුණා මේ කවුරුවත් ළඟ නැහැ, ළඟ ඉන්නේ තමන් වටේ ඉන්නේ. ඉතින් අපි ප්‍රධානම අපි අවධානය වෙන අපි ළඟින් ඉන්න පුද්ගලයන් පිළිබඳව. ඒන් ඒගොල්ලන්ට දෙන අවධානය ලඝු කරලා අපි කවදාවත් අපේ අවධානය පිටර දිය යුතු නැහැ. ඒ ඉතාමත්ම මම හිතන්නේ එකම එක්තරා විදිහක එක භයානක තත්ත්වයක්. තමන් අනිත්යෙන් වෙන් වෙනවා, කොන් වෙනවා, තමන්ගේ වෙනම වර්චුවල් වර්ල්ඩ් එකක තමන්ගේම මනක්කල්පිත ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරිම කරදරකාරී ඒ වගේම නරක ක්‍රියාවක්. ඔය දැන් ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට මොනවද තියෙන ප්‍රතිකර්ම? කොහෙන්ද උදව් ලබා ගන්නෙ? ඉතින් නව යෞවනයෙන් තමයි ගොඩක් වෙලාවට මේ වගේ ගැටුවට මුහුණ දෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි මේ ප්‍රතිකර්ම දෙන්න අපි ඇත්තටම මානසික සෞඛ්‍ය විද්‍යාවේ සඳහා විශේෂිත වූ දුරකථන අංකයක් තියෙන පැය 24 පුරාවටම විශේෂයෙන් පුහුණු උපදේශන සේවාවේ කණ්ඩායමක් අපි සූදානම් වෙලා ඉන්නවා. හෙදියන් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ට යම් ආකාරයකට ඒ පැහැදිලි කිරීමක් කරලා දෙන්න සහ ඔවුන් ඒ රෝගයක් තරම් වෙලා නම් කොහොමද ඒකෙන් මිදෙන්නේ, ඒ මිදෙන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒ කෙටි දුරකථනයක් 19:26 ඔබට සවන් දීලා ඔබගේ ගැටලුව හොඳින් තේරුම් අරගෙන ඔබට අවශ්‍ය සහාය ලබා දෙන්න අපි ලෑස්ති පිට ඉන්න. ඕනෑම මානසික රෝගයකට ඕනෑ මානසික රෝගයක් විය යුතු නැහැ. ඕනෑ මානසික තත්ත්වයක් වෙන්න පුළුවන්. යම් ආකාරයක සමහරලා තමන්ගේ පවුල ආරවුලක් වෙන්න පුළුවන්, සම්බන්ධතාවගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආකාරයේ විභාගයට යන්න බයයි. මොකද කරන්නේ? මේ මගේ පුංචි දෙයක් කවුරු හරි මට දුන්න ප්‍රතිචාරයක් පිළිබඳව මම දුක් වෙනවා. ඒ පොඩි දෙයක් ගැන වුණත් කතා කරන්න මේ දුරකාන්තරාන්තකය කතා කරන්න පුළුවන්. පැය 24 පුරාවටම අපි බැඳලා ඉන්නවා. ඒ වගේම මේක ටෙලිකොම් ආයතනයෙන් ගන්න දුරකථනයක් නම් එය අපේ මුදල් රහිතව තමයි සිදුවෙන්නේ. ඒ වගේම විටෙල් ආයතන මුදල් රහිතව. එතකොට ඒගොල්ලන්ට කිසිම වියදමක් යන්නේත් නැහැ. ඒ වගේම විශේෂයෙන් මේ ලොකු යම්කි සංකීර්ණ වෙලා නම් මේ ප්‍රශ්නේ හින්දා යම් ආකාරකින් දුක් වෙලා විෂාදයට පත්වලා ජීවිතේ වැඩක් නැහැ, මම ඉතින් අයින් වෙන්න ඕන වගේ කිසිම දෙයක් නැහැ, ඒක සම්බතා බිඳ වැටලා නම් අන්න ඒ වගේ දේවල් ඉතාමත් දුකින් ඉන්නවා නම් අපි ඒගොල්ලෝ නැවත අපි ඒගොල්ලන් කතා කරලා අපිත් සමග සම්බන්ධ වෙලා අපි හා කතා කරන්නේ අවශ්‍ය සහසුකම් සියල්ල සපේනවා. ඒ වගේම ලංකාව පුරාම ඕනෑම තැනක ඉඳන් මේ සමතාවේ ගොඩනගන්න පුළුවන්. ඔව්, මම හිතන්නේ ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් අද දවසේ අපි කතා කර අපි බෙහෙවින් විස්තුතිවන්ත වෙනවා විශේෂඥ මනෝවෛද්‍ය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පුෂ්පා රණසිංහ මහත්මියට අද දවසේ අපිත් සමග එකතු වුණාට. සඳුනීතින් අපිටත් සමුගෙන යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හෙට දවසෙත් අපි නැවත හමු වෙනවා බොහොම අපූරු ගීතයකින්. අද දවසේ අපි සමුගමුනේ සඳුනි. අනිවාර්යෙන්ම ඔබට දෙයක් අවශ්‍ය නම් බොහොම අමාරුවෙන් ලබා ගන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් බොහොම ලේසි කරගන්න පුළුවන් එකම දේ තමයි ඔබේ උත්සාහය. අපි අදට ගිහින් එන්නම් හෙට දවසේදීත් අපි ඔබත් එක්ක එකතු වෙන සූදානමින් අදට ඔබෙන් සමුගන්නවා. අයිබෝවන්. Thank you.
think about the generations and to say we want to make it a better place for our children and our children's children so that they know it's a better world for them and think they can make it a better place. There's a place in your heart, and I know that it is love. And this place came much brighter than tomorrow. And if you really try, you'll find there's no need to cry. In this place, you feel there's no hurt or sorrow. There are ways to get there if you care enough for the living. Make a little space, make a better place. Heal the world, make it a better place for you and for me and the entire human race. There are people dying. If you care enough for the living, make a better place for you. Love that cannot lie. Love is strong. It only cares for joyful giving.